ඔගොල්ලෝ ක්ලයන්ට්ස් ලව ක්වොලිෆයි කරනවාද? විශේෂයෙන්ම ෆ්‍රීලාන්සර්ස් ලා සහ ස්ටාර්ට්අප් ඕනර්ස් ලාට මේක වැදගත්. ක්ලයන්ට්ස් ලව ක්වොලිෆයි කරනවා කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි දන්නවා වාත ක්ලයන්ට්ස් ලා ඉන්නවා. විශේෂයෙන්ම අපිට අපේ ක්‍රියේටිවිටි එක උදාහරණ දෙන්නේ නැති, ඒ වගේම ටිකක් රූඩ් විදිහට කතා කරන, ඒ වගේම වෙනස් විදිහට හිතන, සල්ලි දෙන්න ටිකක් අදිමදි කරන, හොඳට වැඩක් කරත් ඒකට හොඳයි කියලා කියන්න කටහරෙන්නේ නැති ක්ලයන්ට්ස් ලා ඕනතරම් අපිට හම්බ වෙනවා. ඉතින් ඒ වගේ ක්ලයන්ට්ස්ත් එක්ක වැඩ කරද්දී හරිම ස්ට්‍රෙස්ෆුල්, හරිම ෆ්‍රස්ට්‍රේටින්. ඉතින් මේ ක්ලයන්ට්ස් ලව ක්වොලිෆයි කරනවා කියන එක මේ වගේ අවස්ථාවකදී වැදගත්. ඉතින් ක්ලයන්ට්ස් ලව ක්වොලිෆයි කරනවා කියලා කියන්නේ අපිත් එක්ක හොඳට වැඩ කරන්න පුළුවන්, අපි වගේම හිතන, අපේ කල්චර් එකට සෙට් වෙන, මුදල් ගෙවන්න අදිමදි කරන්නේ නැති ක්ලයන්ට්ස් ලා. ඉතින් හැමෝම මේ වගේ ක්ලයන්ට්ස් ලා නෙමෙයි. හැබැයි එකකින් කියන්නේ නැහැ හැම ක්ලයන්ට්ම අතරින්න ඕනි කියලා. නමුත් එක්තරා සීමාවකින් එහාට අපිට වාත ක්ලයන්ට්ස් ලව බාර නොගෙන ඉන්න පුළුවන් නම්, ඒක කරන්න අපිට ෆයිනෑන්ෂියල් හැකියාවක් තියෙනවා නම්, අපි ශක්තිමත් නම් අපිට පුළුවන් ඒ දේ කරන්න. ඒ ඔස්සේ අපිට ඇති වෙන ස්ට්‍රෙස්, ෆ්‍රස්ට්‍රේෂන් වගේ ගොඩාක් දේවල් අඩු කරගන්න පුළුවන්. මොකද සමහර ක්ලයන්ට්ස්ලා ඉන්නවා ඒගොල්ලන්ගෙන් එක්ක ප්‍රොජෙක්ට් එකකට එන්ටර් වුණාට පස්සේ අනිත් ක්ලයන්ට්ස්ලාට දෙන සර්විස් එකත් අඩු වෙනවා ඒගොල්ලන්ගේ ප්‍රශ්න විසඳන්න ගිහින්. විශේෂයෙන්ම ඒක අපිට හානියක්. අපේ ඉදිරි ලර්නින් එකට, අපේ පීස් ඔෆ් මයින්ඩ් එකට, පීස් ඔෆ් මයින්ඩ් නැතිවීම නිසා අපේ ක්‍රියේටිවිටි වලට වෙන බලපෑමට මේ ඔක්කොටම හානියක් වෙනවා. මේ වගේ වාත ක්ලයන් කෙනෙක් ඔන්බෝඩ් කරගත්තොත් ඒක නිසා අලුතෙන් මේ ශේෂ්ඨ පියුෂණයට මට දෙන්න පුළුවන් ප්‍රධාන උපදෙසක් තමයි අනිවාර්යයෙන්ම මේ ක්ලයන්ට්ස් ලව ක්වොලිෆයි කරන්න පුළුවන් තත්ත්වයට ඉක්මනටපත් වෙන්න කියන එක. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ ෆයිනෑන්ෂියල්ස් ස්ට්‍රෝංග් නම් ඔයගොල්ලන්ට තව මාස 3-4කට වෙන වැඩක් නොකරත් සර්වයිව් වෙන්න පුළුවන් කැපැසිටි එක, එහෙම නැත්නම් සේවිංස් එකක්, මොකක් හරි වර්කින් කැපිටල් එකක් ඔයගොල්ලන්ට තියෙනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් මේ ක්ලයන්ට්ස් ලව ක්වොලිෆයි කිරීම අරමන්. ඉතින් පොඩ්ඩක් කට්ට කාලා අකමැති ක්ලයන්ට්ස්ත් එක්ක වැඩ කරලා හරි කමක් නැහැ. මෙන්න මේ ෆයිනෑන්ෂියල් ස්ටැබිලිටි හදාගත්තොත් ඕගලන්ට අනිවාර්යෙන් පුළුවන් ඉදිරි මාස කීපෙදී මේ ක්ලයන්ට් ලව ක්වොලිෆයි කරන්න. මේකේ වාසිය තියෙන්නේ ක්ලයන්ට් ලව ක්වොලිෆයි කරාට පස්සේ ඕගලන්ගේ growth එක බලන් ඉඳිද්දී වැඩි වෙනවා. ඇයි හේතුව? ඕගලන්ට ස්ට්‍රෙස් එකක් නැහැ. ඕගලන්ගේ ක්‍රියේටිවිටි එක අන්ලිෂ් කරන්න පුළුවන්. අලුත් ක්ලයන්ට්ස් ලා අන්ඩර්ස්ටෑන්ඩින්ග්, මේ ක්වොලිෆයි වෙච්ච ක්ලයන්ට්ස් ලා හරිම අන්ඩර්ස්ටෑන්ඩින්ග්, ඕගොල්ලෝ හිතන විදිහට හිතනවා, අවස්ථාවක් දෙන අලුත් දෙයක් හත්තදා බලන්න. ඒ වගේම සල්ලි ගෙවන්න මැලි වෙන්නේ නැහැ. ඒ වගේම ඇග්‍රීමන්ට්ස් වලට අපිත් එක්ක කතා බහ කරලා කමියුනිකේෂන් හොඳට තියාගන්න. ඉතින් අපේ පැත්තට අනිවාර්යයෙන්ම කමියුනිකේෂන් කියන දේ 100%ක්ම හොඳ වෙන්න ඕනේ. එතකොට තමයි අපිට ක්ලයන්ට්ස් ලව ලස්සනට මැනේජ් කරන්න පුළුවන්. ඒ වගේම අපි හරි කෙයරින් වෙන්න ඕනේ ක්ලයන්ට්ස් ලා ගැන. ඉතින් මෙන්න මේ ටික කරගන්න පුළුවන් නම් ක්වොලිෆයිඩ් ක්ලයන්ට්ස් ලාත් එක්කම අපේ කරික් කියපු නිර්ණායකත් භාවිතා කරලා අපිට අනවශ්‍ය ක්ලයන්ට්ස් ලා අතහැරලා ක්වොලිෆයි කරපු ක්ලයන්ට්ස් ලා සෙට් එකක් එක්ක ගමන යන්න පුළුවන් නම් ඕගලන්ගේ growth එක බලන් ඉඳිද්දි වැඩි වෙනවා. අලුතෙන් ක්වොලිෆයිඩ් ක්ලයන්ට්ස් ලා එනවා. මොකද ඒ දැන් ඉන්න ක්ලයන්ට්ස් ලා ඕගලන්ගේ සර්විස් එකක් නිසා සැටිස්ෆයිඩ් වෙන නිසා ඒගොල්ලෝ රිෆර් කරනවා ඒගොල්ලන්ගේ යාළුවන් එහෙම ඔයාලට ලොකු network එකක් ගොඩනගිනවා. හැබැයි වාත ක්ලයන්ට් කෙනෙක් අහුනොත් තීර network එකක් කියලා වෙනවා. ඒ වගේම එයා එතනින් එහාට bad word එකක් තමයි ඔයගොල්ලෝ කෙන යවන්නේ. ඉතින් මෙන්න මේ client qualification කියන එක අතිශය වැදගත්. ඒක ගැන අවධානය යොමු කරන්න ඔයගොල්ලගේ ගමන සාර්ථක වෙයි.